ආයුබෝවන්. ඔබ දකින්න ඇති අද අර වෙල්ගම හිටපු අමාත්‍යවරයෙක්ගේ ප්‍රකාශයක් දාලා තියෙනවා. ඔහු මිය ගිය අයියද පෙරේදාද. ඒ ප්‍රකාශය ඔහු කියනවා අපි පිළිගන්න ඕනේ අපි ඔක්කොම පල් හොරු. එතනින් තමයි අද පටාව පටන් ගන්න වටිනම තැන. අපි 225ම පල් හොරු කියලා ඔහු කියපු කතාවේ. ඒකටම හරියන්න අද මට මෙන්න මෙහෙම ලියුමක් එනවා මුදල් අමාත්‍යාංශයේ. මේක ඇවිල්ලා අද තමයි ලැබෙන්නේ දිනේ 2024/9/26. හරි මේක ඇවිල්ලා එවන්නේ ඩිරෙක්ටර් ඩිපාර්ට්මන්ට් ඔෆ් ට්‍රේඩ් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් පොලිසි. මහා භාණ්ඩාගාරය තමයි රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් තියෙන අධිකාරිය, නියාමන අධිකාරිය. දැන් ඔවුන්ට පෙන්වුවාම මුදල් අමාත්‍යාංශයට අර ඊ අපි කතා කරපු දේ ඉතුරු ටික දැන් මේ ඔබට ආදාම තන්නේ. අර පර්මිට් වංචාව සම්බන්ධයෙන් මම ඔබට නාන්තික කියාගෙන ගියා 50 ගාණක්, මේක 100 ගාණක්. මම ඒකින්ද මට මේක මේ හුඟක් නම් අපි අඳුරන්නේත් නැහැ. මම ඒකින්ද කල්පනා කළා ඔබ දන්න නාන්තික විතර කියලා කතාව කරගෙන යන්න. මම කියන මේකේ 80 ගණන් වල ඉඳලා තියෙනවා 100 ගණන් වලට යනකම් තියෙනවා දිගටෝම TNA කට්ටියම උතුරේ ජනතාව වෙනුවෙන් අපි මේ දකුණේ උන් රට කනවා. ඒකින්ද අපි තමයි රට හදන්න බාර ගන්නවා කියලා මේ TNA කට්ටිය තමයි එතන ඉන්නේ. TNA කට්ටියගේ තියෙන එකෙක් ඉන්න මිලියන 40 ගාණක් පර්මිට් එකකට හොරකම් කරපු කෙනෙකුත් ඉන්නවා. හරිද? ඊළඟට අර ඉතුරු කට්ටිය විතරක් මම ඉක්මනට කියලා මම මේ කතාවේ වැදගත්ම කොටස අද පටන් ගන්නවා. මම ඔබට 50 ගාණක් වෙනකම් කිව්වා. මම හිතන්නේ අන්තිමට මම කතා කළේ SM චන්ද්‍රසේන අර ඉන්න අමාත්‍යවරයෙක්. දැන් ඔබ දන්නවා ඔහුටත් මම කිව්වා එයාත් ඇවිල්ලා මිලියන 30ක් වංචා කරපු කෙනෙක්. ආසන්නම මිලියන එකට මම මේ කියන්නේ. ඊළඟට මම ඉතුරු ටික කියනවා කෙටි ඉක්මනටම. සරත් අමුණුගම බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. එයාත් එහෙමයි. එයාත් ඇල්ල මිලියන 30ක්. ඊළඟට ප්‍රසන්න රණතුංග දව දන්නවා. එයාත් ඇල්ල මිලියන 33ක්. ඊළඟට වාසුදේව නානායක්කාර මිලියන 33ක්. ඊළඟට විදුර වික්‍රමනායක. මම හිතන්නේ වී වික්‍රමනායක කියන්නේ එයා තමයි. එයාත් ඇල්ල මේ බොහොම අල්ලස දූෂණය වංචාවට එරෙහිව කතා කරන කෙනෙක්. එයාත් ඇවිල්ලා මිලියන 33ම ආවා. දැන් මේ ලිස්ට් එක දැන් මම ඔබට දානවානේ. මම ඔබට දැම්මා මේක. දැම්මේ මෙන්න මේ හේතුවට. මේ ලිස්ට් එකේ ඉන්න කෙනෙකුට කවුරු හරි තමන්ගේ පර්මිට් එක අදාරගෙන හෙට ඉක්නොපු මේ මිනිසුන්ට නාම යෝජනා දෙනවා නම් අපි හිතමු සජිත් ප්‍රේමදාස දෙනවා. එහෙනම් සජිත් ප්‍රේමදාසත් එතනින්ම රිජෙක්ට් කරන්න ඕන. එහෙම කෙනෙකුට පොහොට්ටුව දෙනවා නම් ඊමං ඔබට කිව්ව මුදල් අමාත්‍යාංශයේ මුදල් ඇමතිත් ඉන්නවා මේ ලිස්ට් එකේ. ඒ මේ පත් එහෙම නැත්තම් අපි අර කියපු වචනේ තමයි ගැලපෙන්නේ. ගව සම්පත වෙනවා තමන් තවම මේ විදියට අතටම අල්ලලා පර්මිට් එක ගත්ත මිනිහා වික මිනිහා ඔක්කොම අල්ලලා හිටන් මේ රටට හෙලි කරපුවාම ඒ මිනිසුන්ට ආයේ නාම යෝජනා දෙනව නම් දෙන්නේ ඇයි? අපි මොඩියෝ කියලා දන්නවා. අපි මොනව වරකම් කළත් මේ රටේ මිනිස්සු අපිට ඡන්දි දෙනවා කියලා දන්නවා. ඒ පණිවිඩය දෙන්න ඉඩ දෙන්න එපා. ඔබෙන් ඉතා වෝනාවෙන් ඉල්ලන දේ එකයි ඒ தත්ත්වයට මේ රටපත් කරන්න එපා. දැන් මේකේ ඉතුරු කොටස තමයි කියන්නේ මම ඔබට කලින් මේ ලියුමක් පෙන්වුවා අද ආපු ලියුම. ඒකෙන් පස්සේ මම කියන ඔබට මේකට මොකද වුනේ? බොහෝ අය අහනවා ඇයි ඔබතුමා මේක අධිකරණයට ගෙනච්ච නැද්ද? ඇයි නීති ක්‍රියාත්මක කළේ නැද්ද කියලා. ඒ කියන්නේ බොහෝ අය දන්නේ නැහැ. මේ විතර ඔකෝමත් එක්ක. ඒ කියන්නේ ලංකාවේ දූෂණ අපරාධ වරදක් සම්බන්ධයෙන් අපට නඩු පවරන්න බෑ. ඒකට තියෙනවා වෙනම අධිකාරියක් තියෙනවා අල්ලස් හා දූෂණ අපරාධ විමර්ශන කොමිසම. මේ පර්මිට් එක ගත්ත අය පර්මිට් එකට වාහන ගෙනාපු අය වාහනවලින් එක වාහනයකට විකුණු වංචා කරපු බදු මුදල මේ සම්පූර්ණ වර්තාව දුන්න දූෂණ කොමිසමල. දැන් ඔබට මම මේකේ ඉතාම වැදගත්ම දේ මේක කියනවා. මේ ඇවිල්ලා මේ කතාවෙන් පෙන්නන්නේ දූෂණ කොමිසම නීතිපති පාර්ලිමේන්තුව විධායක ජනාධිපති අධිකරණය. අධිකරණය ගණ මම ඔබට කිව්වා ශ්‍රී ලංකාවේ අධිකරණයට මොකුත් කරගන්න බැරි තත්ත්වයට හිර කරලා තියෙන බව මේකෙන් ඔබට පේ. මේක කතාවෙන් පේ. අපි දැන් මම අන්තිමට එනවා මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී. දැන් ওই 3-2ක් නැතුව කරන්න බෑනේ. දැන් අපි මොනව කරන්නද? ඔබතුමා කිව්වා තමයි ජනසම්මත ජනරජ ව්‍යවස්ථාව. දැන් ඒක ගියානේ වෙච්ච දේ වුණානේ. අපි දැන් මෙහෙම කරමු කියලා කියනකොට මම එතනට එන්නම්. හරි. දැන් මේක ගියාම දූෂණ අපරාධ විමර්ශන කොමිසමට ගියාම එතන අධ්‍යක්ෂක ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමරත්න. හරි වික්‍රමසිංහ. එළියුමක් කියනවා විනිවිද පදනමට. එළියුම කියනවා මේක අනුමත කරපු රජයේ බදු වංචාවක් නිසා මේකට මැදිහත් වෙන්න බෑ. ඔබට හිතා ගන්න පුළුවන්ද? මම ඒක වචන වලින්ම කියන්නම්.
As stated in your letter, the conditions of in the statutory permits were decided by the policy of the government. Meke me permit wala monawada eke tiyena kondesha monawada kiyana eke egoḷa tamai thindu karanne. Any loss sustained caused to the government due to the implementation of the government policy, raje me pratipattimaya kriyawak nisa badu vanchawak sidu unath, this commission will not fall into the section 70 of the bribery act. Eka ne mokadda dushana aparadaya kiyana eka vargikarane karala thiyenne eka nirwachane karanne allas commission me 70 ekenne tamanta emanata wenath kenekuta labhayak wasiyak wenna karanawa nan ඒක තමයි දූෂණ අපරාධ වර්ද. ඒක යටතේ අපිට මේකට මැදිහත් වෙන්න බෑ. Accordingly please note that the commission will not take any action. දැන් මේක රජය අනුමත කරපු බදු වංචාවන් නිසා මේකට මැදිහත් වෙන්න බෑ කියලා දූෂණ අපරාධ විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂක ජනරාල් දිල් රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මේ නාගානන්දට දැනුම් දෙනවා. මම දන්නවා එයාගේ හස්බන්ඩ් එයාට බැන්න උඹ මොකද ඒ යවපු ලියුම කියලා. ඒක මම දන්නවා. අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව මේ සම්බන්ධව විමර්ශනයක් පටන් ගත යුතු හේයින් ඔල්රෙඩි ඇන්ඩ් ඔන් ද කම්ප්ලේන්ට් මේඩ් බයි ද පිටිෂනර් ද කොමිෂන් හැස් ටු ඩිසයිඩ් whether an action should be taken or otherwise. ඒ කියන්නේ මේ සම්බන්ධව මින් ඉදිරියට පියවරක් ගන්නවාද කියන එක මේ අවස්ථාවේදී කොමිෂන්ම තීන්දුව කරන්න ඕන. ඒක නිසා මේක ප්‍රිමැචුවර්. දැන් මේ අවස්ථාවේදී මේකට මැදිහත් වෙන්න බෑ. මේක අධිකරණයට නියෝගයක් දෙන්න බෑ. මේ දූෂණ අපරාධය සම්බන්ධව පරීක්ෂණයක් කළා. මේ ඉන්න මන්ත්‍රීවරු සිය ගානක් රජේ රටේ රාජ්‍ය ආදායම මිලියන 7000ක් කරගම් කරපු අයට නීතිය බලගන්වන්න කියලා එම නියෝගයක් දෙන්න බෑ කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ අග්‍රමිනිස්ත්‍රකාරවරයා වාර්තා කරනවා දිනයල 2017 ජූනි මාසේ 15. හරි. එතන මේක තමයි රටේ තත්ත්වය. මම ඔබට කිව්ව නීතිය මේ වගේ පැමිණිල්ලක් කරපුවාම මේක හොඳට උවමනාවෙන් අහන්න බොළුවෙන් පක්ෂ විසි කරලා නැත්නම් වැඩක් නැහැ. මේ පක්ෂ ඔළුවේ තියන්නේ මේ නාගරන්දික කතාල ඔබට කිසිම වැඩක් නැහැ. ඔබ පැමිණිල්ලක් කරපුවාම දූෂණ කොමිසම ඉස්සෙල්ලම කරන්නේ පැමිණිල්ල කරුවට එයාට ඉන්වෙස්ට් එයාට එන්න කියලා දූෂණ කොමිසමට එයා එවපු පැමිණිල්ල එයාටම ඉදිරිපත් කරනවා. එයා ඒ සම්බන්ධව තව ලේඛන ඉදිරිපත් කරලා තියෙනවා නේ ඔක්කොම එයාට ඉදිරිපත් කරලා අහනවා මේක ඔබේ පැමිණිල්ලක්ද? එතකොට ඔහු කියනවා ඔව් මගේ පැමිණිල්ල. මේ ලේඛන ඔබද ඉදිරිපත් කළේ? ඔව් මේ ඔක්කොම ලේඛන මම ඉදිරිපත් කළේ. ඊට පස්සේ ඒ ටික එයා පිළිගත්තට පස්සේ තමයි එයාගේ කට උත්තරය අරගෙන විමර්ශනය ආරම්භ කරන්නේ. දැන් මෙතන මිලියන 7000ක් හොරකම් කරපු 224 දෙනා ගැන නාගානන්ද කැඳවලා මේ දූෂණය සම්බන්ධයෙන් දූෂණ අපරාධ විමර්ශන කොමිසම පරීක්ෂණය කළාද? කිසිම දෙයක් නැහැ. ඇයි? දූෂණ කොමිසමට දාලා තියෙන්නේ මේ කියන්නේ විශ්‍රාමගිය විනිශ්චයකාරවරු. හරි? ඒක නිසා එතන කිසි වැඩක් කරන්නේ නැහැ. මොන තරම් වැදගත් නඩුවක් ආවත් මොන තරම් දූෂණ අපරාධයක් ආවත් ඒක එතනින්ම පරීක්ෂණ නිලධාරී ඉතාම මහන්සි වෙලා පරීක්ෂණ හදලා ෆයිල් එක උඩට ඇරියන් පස්සේ එතනින් ඉවරයි. ඉතින් මේව තමයි දැන් වෙනස් වෙන්න ඕන. එතනින් ඉවරයි. කෝටි ගණක් බිලියන් ගණක් වියදම් කරන මේ ආයතන වලට සත්ත පහක වැඩක් නැහැ. අර පල්ලෙය ඉන්න පරීක්ෂණ නිලධාරීන්ගේ ශ්‍රමය අපි ගිහිල්ලා එතන ගිහිල්ලා ඒ දෙන සහයෝගයේ සත්ත පහක වැඩක් නැහැ. මේ ලංකාවේ අද වෙනතුරු සත්ත පහක වැඩක් නැහැ. මේ වගේ වැදගත් නළු මේවා ඉල්ල පාර්ලිමේන්තුවත් විධායක ජනාධිපතිවරයාත් සම්බන්ධ වෙන කිසිම පරීක්ෂණයක් කරන්නේ නැහැ. ඔය රනිල් වික්‍රමසිංහ මිලියන 1138ක් හොරකම් කරපුවාම මම ඔබට කිව්වා ලිට්‍රෝ ගෑස් කේස් එකේ ඒක ඇවිල්ලා විගණකාධිපතිවරයා සම්පූර්ණ වර්තාවක් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා මේ වංචාව සම්බන්ධව රනිල් වික්‍රමසිංහගේ නමුත්
දූෂණ අපරාධ කොමිසම එක සම්පූර්ණයෙන්ම යට ගැව්වා. නිද පරීක්ෂණ නිලධාරීන් විමර්ශනය කළ ඉහළට දැම්මට මොකුත් කරුන්නේ නැහැ. දැන් මේ කතාවෙන් ඔබට තේරෙන්න ඕන අධිකරණය ව්‍යවස්ථාවේ හතරේ ඇයන්නෙන් තියෙන්නේ ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තු විසින් ක්‍රියාත්මක කරනු ලබන්නේය අධිකරණය මගින්. ඒක තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. අධිකරණ බලය මේ රටේ පාර්ලිමේන්තුවට ඉහළින් කිසිම ආයතනයක් නැහැ. අධිකරණය තියෙන්නේ අපි අතරතේ. අර සුසිල් ප්‍රේමජයන්ත් කියන අපි අතරතේ අධිකරණය තියෙන්නේ. කිරියල්ල බොහොම සද්දෙම්ම කියන ඔය අධිකරණය කියන දේවල් අපි ගණන් ගන්නෑ. අපි යටතේ අධිකරණය තියෙනවා. ඔය අධිකරණේ මේනාගානන්දර කියන ශ්‍රේෂ්ඨ අධිකරණය ඔබ අපේක්ෂා කරනවා නම් මේ අධිකරණයෙන් ජනතාවගේ අධිකරණ බලය ඍජුවම බල ගැනීමට ගලවලා දාන්න අධිකරණේ බේරන්න ඉස්සල්ලාම පාර්ලිමේන්තුවෙන් හා විධායක ජනාධිපතිවරයාගෙන් බේරලා දාන්න. බේරන්න. මේ කිව්වේ මැයි මාසේ 4 වෙනිදා 2021 නැත්නම් 2 කිව්වේ මේක ශ්‍රේෂ්ඨ අධිකරණය. එන්න ඒක තමයි යෝජිත ජනසම්මත ජනසමව ව්‍යවස්ථාවේ උපත. එතනට ගෙනාවේ අධිකරණය සම්පූර්ණයෙන්ම ගලවලා දැම්ම අනිත් දෙකෙන්ම. සම්පූර්ණයෙන්ම නිදහස් කළා. අඩුම ගානේ දිවුරුම් දෙන්නවත් එන්නේ නැහැ රාජ්‍ය නායකයා ළඟට. ඒක තමයි කිව්වේ ජනතාව තමයි ව්‍යවස්ථාදායක සභාව අනුමත කරන්නේ. ජනතාව තමයි අමාත්‍යවරු අනුමත කරන්නේ. ජනතාව තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සම්මත කරන්නේ. ඒක ඉතාම සුන්දර වැඩපිළිවෙලා. ඒකට මම කිව්වා හිටපු කට්ටිය ප්‍රොෆෙසර් ජෝ සිල්වා ලන්ඩන් වල ඉන්නේ. ඒක නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා. ඊළඟට ඩොක්ටර් සුනිල් කුරේ, ආචාර්ය සුනිල් කුරේ, එහුතැල්ල නීතිය පිළිබඳ විශාරදේ. ඊළඟට වීකේ නානායකාර හිටපු අග්‍රාමාත්‍යවරයාගේ හිටපු ලේකම්. ඊළඟට ප්‍රසන්ත ලාල්දි අල්විස් ජනාධිපති නීතිඥවරයෙක්. ඒ වගේම නාගානන්ද. නාගානන්ද තමයි ඒක සම්පූර්ණ බහුතරය සම්පූර්ණම වගේ ව්‍යවස්ථාවේ උපරිම කොටස ඉෂ්ට කළේ. විශේෂයෙන් නීතිපතිවරයාගේ පරිච්ඡේදය සම්පූර්ණම කළේ ඩොක්ටර් ජෝසිල්වා. අපි ඒ ව්‍යවස්ථාව හැදුවේ හැබැයි කාටවත් පුද්ගලිකව සත්ත පහක වාසියක් නැහැ. හැබැයි වරදක් කළා වුණොත් කිසිම සමාවක් නැහැ. පාර්ලිමේන්තුවටත් ජනාධිපතිවරයාටත් ඒක ජනාධිපති ධූරයක් ඇත්තෙත් නැහැ. අන්න ඒක තමයි ඔබ දකින. ඒකට තමයි මේ ජනසම්මත ජනරජ ව්‍යවස්ථාව පහුගිය ජනාධිපති මැතිවරණයේදීත් 2019 ගණන් උත්සාහ කරපුවාම මේකට පුදුම බයයි. මේ 225 මොකද සමාවක් නැහැ. මරණ දණ්ඩනේ තියෙන්නේ දූෂණ අපරාධ වලට. ජනතාව නෙමෙයි ඒක තීන්දුව කරන්නේ. අධිකරණය මරණ දණ්ඩනේ හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම්. ඒක කළා තියෙන එක තමයි ලී ක්වාන් යූගේ කන්සෙප්ට් එක. දැන් අද කතා කරනවා පොහොට්ටුවෙන් කවුද මේ සමග ජන බලවේගයෙන් කතා කරනවා. ඒ වගේම ජාතික ජන බලවේගයට කට්ටියක් යෝජනා කරලා තියෙනවා. මම කිව්වේ මෙන්න මෙච්චරයි. ඉස්ලාම මේක තේරුම් ගන්න. ඇයි ඔබට බැරි කියලා අහපුවා මට මෙන්න මේ උත්තරය දෙන්න දෙනවා. ඒ උත්තරය දෙන්නේ මෙන්න මේ ලියුමත් එක්ක. හැපි හැම දෙනාගෙම ජීවිතේ ප්‍රතිපත්ති ගරුක වෙනවා නම් අද එකක් කියලා හෙට තව එකක් කරනවා නම් හත්ත පහක ඒක තමයි කියන්නේ උජූච සූජූච කියලා කිව්වේ අන්නේ ගුණේ. එහෙම වෙන්න බෑ. ප්‍රතිපත්ති ගරුක වෙන්න ඕනේ. සජිත් ප්‍රේමදාසට දෙන්න තියෙන උත්තරේ අඳගහපු අයට මම කිව්වා පැහැදිලිවම ඒ ලිස්ට් එකේ ඔබ දැක්කා යාගේ මම ඔක්කොම නම් ටික කිව්වා. මිලියන 33 හමාර ගන්න හොරකම් කරපු කට්ටියත් සජිත් ප්‍රේමදාසත් මේ පර්මිට් එක ඒ වාහන දිගොට්ටුවම විකුණපු කෙනෙක්. ඔබ ඔබේ හදවතට අවංකව තට්ටු කරලා අහන්න විනිවිද පදනම වගේ සංවිධානයක් එතනට යන්න පුළුවන්. ලෝකෙට මූණ දෙන්න කොහමද ඊට පස්සේ? 2019 සජිත් ප්‍රේමදාස ඉතාමත්ම අර කවුද 31 නායකත් කතා කරලා ගියානේ අපිට ඒක මම ඔහු කිව්වා කෙලින්ම People's Constitution through Social Revolution කියලා දැම්ම හෙඩ්ලයින් දාලා ගියා එන්න කියලා. නමුත් ඒක කරන්න බෑ ඒගොල්ලන්ට. අන්තිමට අකුල ගත්තා. එහෙනම් සජිත් ප්‍රේමදාසව මේ විනිවිද පදනමට කොහෙත්ම පිළිගන්න පුළුවන් සංවිධානය නෙමෙයි අංග හික්ක වෙන කිසිම හේතුවක් නෙමෙයි. ඒ තරමට දූෂණයට වංචාවට මේගොල්ලෝ යම් පූර්ණයෙන්ම නිකම් මේ පණුවෝ ගොඩක් වගේ. ඒක තමයි අර වෙල්ගම අද කිව්වේ කතාව දාලා දෙනවා. අපි ඔක්කොම පල්හොරු. අපි පිළිගන්න ඕනේ 225 අපි හොරු. මේක හංගන්න දෙයක් නැහැ කියලා. ඒකත් මම මේක ඔබට යටින් දානවා. රනිල් වික්‍රමසිංහ ගැන කතා කරන්න දෙයක් නැහැ. මම ඔබට අනන්තවත් පෙන්වුවා. ජෝන් මේජර්ගේ ඉඳලා එංගලන්තේ කන්සර්වටිව් පාටි නායකයා 10 පාරක් මාරු වෙනවා. මෙතන කිනිතුල්ලෙක් වගේ එල්ලිලා ඉන්නවා. දැනුත් දාලා ගියාට ගිහිල්ලා නැහැ. දැනුත් ගිහිල්ලා නැහැ.
අර දමිතා අබේරත් කියනවානේ පැහැදිලිවම අපි පෙරදුනේ නැහැ. අපිව පෙරද්දුවේ රනිල් වික්‍රමසිංහ. අපේ ඡන්ද ටික තමයි එයා ගත්තේ 115ක් අර යාපනයේ දාලා තව එකන 103ක් ගත්තා. නැත්තම් අපිට 53ක් තියෙනවා කියලා එයා කිව්වා. ඒ කතාව නිවැරදි. අපි ඇත්ත ඇති හැටියට බාරගමු. ඒක තමයි රනිල් වික්‍රමසිංහ මේවර කළේ. ඒක තමයි සජීව ප්‍රේමදාසට දැන් නන්නත්තර වෙලා තියෙන්නේ මොකද්ද කරන්නේ කියලා. දැන් ඊළඟට එනවා අපි දැන් අද මේ මොහොතේ මොකද්ද සී විදිපිදි සී විය යුතුයම දේ. මේ අහන එකට මම හිතනවා ඔබට මේක මේ සරල දෙයක් මම මේ කියන්නේ. දැන් ඒක ගෙනාවනම් එදා දැන් උනේ නැහැ. එදා ගෙනාවනම් මම ඔබට කිව්වා ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයා සහතික කරනවා ඒක ජනතාව විසින් පිළිගෙන රටේ උත්තරීතර නීතිය ලෙස පිළිගෙන එය සම්මත කළා කියලා සහතික කළ හැටිය මේ රටේ ඔය ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි. වදක්කා ප්‍රතිපල දීපුනම් පස්සේ රනිල් වික්‍රමසිංහ බෑග් එක අරන් ගෙදර ගියා. එයා ලෙව්වේ වෙන කවුරුවත් නෙමෙයි ඔබ. ව්‍යවස්ථාව අල්ලලා විසිකලා නම් එළියට දාන්නේ වෙන කවුරුවත් නෙමෙයි ඔබ. ජනාධිපති ධුරේ ඉවත් කරනවා නම් ඉවත් කළා නම් ඉවත් කරන්නේ ඔබ. බලන්න කොච්චර සුන්දර වැඩසටහනක්ද කියලා. පළාත් සභා ක්‍රමයේ පිළිබඳ ප්‍රශ්න ගොඩක් තියෙනවා. උතුරේ ඉල්ලනවා කට්ටිය එහෙන් නැගෙනහිරනවා එක. ඒගොල්ලෝ ඉල්ලන්නේ නිකන් නෙමෙයි. ඒගොල්ලෝ ඉල්ලන්නේ උතුරට ඉල්ලනවා වෙනම රාජ්‍යයක්, නැගෙනහිරට ඉල්ලනවා වෙනම දෙයක්. ඒකට පාවිච්චි කරලා තියෙන්නේ යුනිටරි ස්ටේට් ෆෝ ද ඊස්ට්, යුනිටරි ස්ටේට් ෆෝ ද නෝත්. පක්ෂයේ ව්‍යවස්ථාවෙම තියෙනවා කොහොමද මැතිවරණ කොමිසම ඒ පක්ෂය ලියාපදිංචි කළේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඍජුවම පටහැනි. ව්‍යවස්ථාව යටතේ දියුරුමත් දෙනවා. එවැනි දේවල් අපි කරන්නෙත් නැහැ. කළොත් එහෙම මගේ ධූරයත් අහිමි වෙනවා, മന്ത്രി ධූරයත් අහිමි වෙනවා, ඒ වගේම මගේ දේපළ අහිමි වෙනවා. මේ ඔක්කොම රටේ නීතියක් නැතිකම. ඒගොල්ලන්ගේ මේ 2021 ඉන්දියාවේ හින්දු පත්තරේටත් මේ සුමන්තිරණේ ප්‍රකාශය කළා තියෙනවා. ඒක තමයි තියෙන ප්‍රශ්නය. දැන් තියෙන කතාව ජන සම්මත ජන රජ ව්‍යවස්ථාවේ යෝජනා කරන්නේ සිංහල දෙමළ මුස්ලිම් නමවත් පාවිච්චි කරන්න බෑ දේශපාලන පක්ෂයකට ඒකම ප්‍රමාණයක් පක්ෂයක් තහනම් කරන්න. ඔය තමිල් අරද කච්චි මුස්ලිම් කොංග්‍රස් සිහල උරුමේ එකක්වත් තියෙන්න බෑ. ඇයි මේ කැල්ල දැක්ම නැගිටපියව් එකම රටක එකම නීතියකට යටත් එකම ජනතාවක විදියට නැගිටපියව් කියන එක තමයි දැක්ම. දැන් එදා ඒක කළා නම් අද නැහෙන් අනන්න ඕනද? ඉතින් එදා ඒක ගෙනල්ලා ජනතාව සම්මත කළා නම් ජනතාවට හෙළියුම් කිසි කෙනෙක් නැහැ. රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා සිරිසේන, කවුද අනිත් එක්කෙනා, ප්‍රේමදාස, සජි ප්‍රේමදාස ඔක්කොම දන ගහනවා. රටේ උත්තරීතර නීතිය සම්මත කිරීමේ අධිකාරී බලපතා ඔබ කියන්නේ ඒකයි. ඒක තමයි ඒක කිව්වේ අපි කිව්වේ ඒක තමයි නන් වයලන්ට් සෝෂල් රෙවලූෂන්. ප්‍රචණ්ඩත්වයේ කඳුලක්වත් නැතුව රටේ දිශානතිය සම්පූර්ණයෙන්ම මෙතෙක් කල් අර ෂේම භූමියකට කියන කාන්තාරයකට ගලා ගොස් ඉඳී යන ශ්‍රී ලංකාව නදිය, ශ්‍රී ලංකාව මාතාව නම් නදිය ෂේම භූමියකට හරවන්න වෙන කවුරුවත් නෙමෙයි ඔබ. ඒක ඉතාම සුන්දර වැඩසටහන. ඒක තමයි ඒ සංකල්පය ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙනාවේ ප්ලේටෝ. නමුත් මේක කෙලින්ම ජනතාවම රටේ දිශානතිය වෙනස් කිරීමක් කරලා රටක් නිදහස් කරගන්නේ මේ වැඩපිළිවෙලක් හඳුන්වා දුන්නේ මේ විනිවිද පදනම. ඒක තමයි අර තව අපේක්ෂකයෙක් අරගෙන ආවිල්ලා කිව්වේ මම කැමති මේක කියන්නේ. ඒක තමයි මගේ පළවෙනි මනාපය දුන්නේ ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නෙසා පුද්ගලයෙකුට නෙමෙයි. ඒක තමයි කිව්වේ අනුර කුමාර දිසානායකට මම සජෙස් කළා කවුද නලින්ද ජයතිසට කිව්වා මේක අරගෙන එන්න. බය වෙන්න එපා. 142 නෙමෙයි එතකොට තිබුණේ. මම කිව්වා 75% ගන්න හැටි මං කියා දෙන්න. මේක කෙලින්ම අරගෙන එන්න. මේ නාගානන්ද නගිනෝ ස්ටේජ් එකේ කියලා. මං ඒක ඔබට දැනගන්න දාන්න. බලුවා නමු බයයි. හේතුව මේක මෙන්න මේක තමයි අපිට තියෙන ප්‍රශ්නය. පුරවැසියට තියෙන ප්‍රශ්නේ මෙන්න මේකයි. අපි රට පැත්තකට දාලා මේ මිනිසුන්ගේ කරේ යනවා. හරි? රට පක්ෂයට දාලා තවමත් මෙරටේ ජනතාව මට සෑහෙන සැකයක් තියෙනවා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ මිනිස්සු ආයෙ බලය අල්ලයි කියලා. කතා කරන දේවල් අනුව ඔය වික්‍රමසිංහ මොකද ඒකේ මම කිව්වා ව්‍යවස්ථාවේ 36 තියෙන දෙයක් මොවුන් කිව්වා අපි ඔක්කොම අයින් කරනවා.
රෑනි මේ උදේ වෙනකොට ඔක්කොම ටිකේ ලෝනවා ගෙවල් වලින් කිව්වදී ඒවා කරන්න බෑ. ඇයි ඒවා රටේ ජනතාව රැවට්ටුවේ? බරපතල ප්‍රකාශ. එහෙම කරපු ප්‍රකාශ දැන් ඒව කවදාකවත් මේ රටේ මිනිසුන්ගේ පුරුද්දක් නෑ, වැරද්දක් කළා පිළිගන්න ගතිය. ඒක පිළිගත්තේ යුතුයි. අපි අතින් එහෙම බරපතල වැරද්දක් වුණා කියන එක විද්‍යාරත්න ඇවිල්ලා රටේ ජනතාවට කියන්න ඕනේ. මම එහෙම කිව්වා, ඔබ ඔක්කොම අප්පුඩි ගැවුවා, නමුත් ඒක අපිට කරන්න බෑ කියන එක නිර්ව්‍යාජව පිළිගන්න ඕන. මට ඔවුන් එක නැගිටින්න බැරි එකම හේතුව නෝකයි. දැන් මේ ලියුම මම ඔබට ඉදිරිපත් කළා. ලියුම දැන් අද ජෙනරල් ට්‍රෙෂරි එක කියන මුදල් අමාත්‍යාංශය කියනවා මේ සම්බන්ධ විමර්ශනයක් කිරීමට නෛතික බලය පැවරි ඇති ආයතනයට ඉදිරිපත් කරනවා. ඇයි? අහන්න මේවා නීතිය තියෙන්නේ. ඇයි මේක මෙච්චර හාප් කරන්නේ? මෙච්චර තරයේ මේ ගැන ඔබව මේකට උනන්දු කරන්නේ ඇයි? රටක් අර වෙල්ගම කිව්වා වගේ එක අඟලක් ඉතරහට යන්නේ හොරකම තක්කඩිකම වංචාවත් එක්ක. මේක විය යුතු දේ තමයි. එහෙම දෙයක් දෙනවා නම් ඒක තමයි රංජන් රාමනායක මෙතනට ඇවිල්ලා මේ චේම්බර් එකට එල මට කිව්වේ අනේ මම දැනගෙන හිටියේ නෑ. රවි කරුණානායක කිව්වා මේ කොල කෑල්ල දීලා ඔබ බය නැතුව ගෙනපන්, ඕක පස්සේ කවුරුත් එන්නේ නෑ, මම ඒක බලා ගන්නම් කියලා. ඇයි? චූලානන්ද පෙරේරාට කිව්වා අධ්‍යක්ෂ ජනරාල්ට කිව්වා ඔබ ඇද්දක පියාන ඕක දීපන්, ඕක නීත්‍යානුකූල බව උඹ හොයන්න යන්න එපා කියලා 225ටම දුන්නා. ඒ තරමට රාජ්‍ය නිලධාරීන් දන ගසලා තියෙනවා. චූලානන්ද ඔක්කොටම දුන්නා. විනිවිද පදනම ඉල්ලුවා 225 දෙනාගේ ලිස්ට් එක දෙන්න බෑ කිව්වා. ඇයි? ඒක රහස ලියවිලාද? නැහැ. පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම නීතිපති සංජය රාජරත්න මේලා අග්‍රංශකාරවරයාට පොරොන්දු වුණා සම්පූර්ණ ලිස්ට් එක දෙනවා කියලා. ඒ ලිස්ට් එක තමයි මම ඔබට ඔය දාන්නේ. ඒ ලිස්ට් එක දාන්නේ අන්දයින්ට බලන්න නෙමෙයි. ඒක එක දාන්නේ ඔබට දාන්නේ ඒක විශාල සටනක් කරලා ගත්තේ ඔබව දැනුවත් කරන්න මේ රටට මොකද වුනේ කියලා. ඒක නෑ මොනවද මේ මොහොතේ විය යුත්තේ? ඒ වෙලාවෙ ගෙනාවේ නෑ. ඒ වෙලාවේ පහුගිය මේ ඊයේ පෙරදී ඉවරෙච්ච ජනාධිපති මැතිවරණයේ ගෙනාවා නම් මාලිමාව යෝජිත ජන සම්මත ජනාධිපතිය. තමයි කිසිම ප්‍රශ්නයක් නෑ. ඔක්කොම දන ගහනවා. ඔය පෙන්ෂන් කතා ඔක්කොම ගලවලා දාලා තියෙන්නේ. ආය 3-2 ජනමත විචාරණ, ඒක තමයි ජනමත විචාරණේ. ඔබේ ඔබ ඡන්දය ඉල්ලන අපේක්ෂකයා ඉල්ලන්නේ මේකට දෙන්න. දැන් ඒක අරගෙන ආව කවුද? අර ප්‍රොෆෙසර් ලලිත් දිසිල්ලා. ඔහු කිව්වේ මේක මට නෙමෙයි, මේකට ඔබේ ඡන්දය දෙන්න. ඔබ මේක පිළිගන්නවා නම් ඔබමාව ඔබේ රාජනායක හැටියට පිළිගන්නවා නම් මම ඉස්සෙල්ලම කරන්නේ මේක සාහිතික කළා රටේ උත්තරීතර නීතිය හැටියට මේක ඔබ සම්මත කළා කියන එක සාහිතික කරන්නයි කියලා. ඒ අවස්ථාව දැන් ඔබට ගියා. ඒකේ සුන්දර ඒ සිහිනය එක ආය ආපහු සමහර විට ඊළඟ ජනාධිපති වැතිවර වෙන්නේ වෙන කම්ම මේකයි. ඇයි? ඕක ගලවන්න දෙන්නේ නැහැ. මං ඒකේ තියෙනවා අතීතයට බලපාන සේවත් එක ක්‍රියාත්මක වෙන්න වෙනස් කරන්න බෑ කියලා 36 දාගෙන තියෙනවා ව්‍යවස්ථාවේ. ආණ්ඩුවේ යත්තාවෙන්ම ආරක්ෂා කරලා තිනවා. හිටපු ජනාධිපතිවරුන්ට දීලා තියෙන පෙන්ෂන් එහෙම ගලවන්න බෑ. ගලවන්න පුළුවන් එකම අධිකාරී බලවතා ඔබ පමණයි. දැන් ඕක කරන්න දෙනවද 3-2? ඔය ඔබ හිතනවාද එහෙම ගන්න පුළුවන් කියලා? දැන් කෝටියක් ඡන්ද ගන්නවා කියපුවට ඒක කරන්න පුළුවන් වුණාද? අන්තිමට මේ නාගානන්දගේ දෙවන මනාපෙත් ඔහුට ප්‍රයෝජනවත් වුණා. ඒකයි මම කිව්වේ. මේ කරන්නේ කියන කතා සම්පූර්ණ සත්භාවයෙන් කතා කරන්නේ. සම්පූර්ණ සත්භාවයෙන් කියන්නේ මේ විය යුතු දේ අන්දක ගලවලා දාලා මේව කියනකොට කරුණා කළා. මේ කවුද කියන්නේ? කවුද මේ කතා කරන්නේ? ඔබට ගෑස් ලිප් ගිනි ගන්නකොට රාජනායකයා ගෝඨාභය ඇමතිවරු රටම පාවා දෙලා පාර්ලිමේන්තුවේ බොරු කියලා රටම ගිනි ගන්නකොට 7 දෙනේ පියනකොට ගෙවල් 850ක් ගිනි ගන්නකොට කවුද ඒක වැළැක්වේ? කවුද ඒක සමනය කළේ? 225ද? මාලිමාවද? නෑ, විනිවිද පදනම. මෙට්‍රික් ටොන් 480ක් 2016 ඉඳලා පෝට් එකේ නවත්තලා තියෙනවා. ඔබ දන්නා පිළිකාවෙන් දැන් 1000කට ආසන්න සංඛ්‍යාවක් දිනකට යනවා. පිළිකාව හැදෙනවා මේ රටේ. ටොන් 480ක් ගෙනාපු එක කන්ටේනර් 24ක් නැවතුවේ කවුද? සජබෙද? එක්සත් ජාතික පක්ෂයේද? මාලිමාවද? මුස්ලිම් කොංග්‍රස් එකද? TNA එකද? 2016 ඉඳලා අධිකරණ නියෝගයක් දුන්නට පස්සේ නීති ආධිපත්‍ය බිඳ වැටිච්ච හැටි බලන්න රේගෝ නිදහස් කළා. ආපහු යන්න වුණා. ආපහු අධිකරණයට දානකොට දැන් ඒක දැන් අධිකරණයේ තියෙන ලබන මාසයේ නඩු වෙන. දැන් මටත් මේවා එපා වෙලා. ඇයි? රටේ ජනතාව
මොන්න තරං උත්සාහ කළත් ඇත් දෙක පාදන්න යන්නේම අර කූඩැල්ල වගේ මේ කුණු දේශපාලන පක්ෂ පස්සේ. ඔක තමයි ප්‍රශ්නේ. ඒ වගේ ගෝඨාභය රාජපක්ෂ කිව්වන් පස්සේ ඔක්කොටම දීපල්ලා. අල්ලපු ඕ කැලේ අල්ලලා හදන හෝටල් හදන ඒවට උප්පු දීපන්. ඉදන් අමාත්‍යංශ ලේකම් හේරත් අමාත්‍යංශ ලේකම්වරිය කෙනෙක් ඔක්කොටම දීපන් උප්පු. මම ඇයට කිව්වා වහාම නවත්තන්න. ඔබට කිසිම බලයක් නැහැ එහෙම දෙයක් කරන්න. රටේ වනය සතාසියුපාව ආරක්ෂා කිරීම අපි ඔක්කොම බැඳී ඉන්න ව්‍යවස්ථාවය. ඒ වගේම එවැනි දෙයක් කරන්න එයාට බලයකුත් නැහැ. රජයේ ඉඩම් එහෙම දෙන්න බෑ එක එකට ඕන ඕන විදිහට කැලේ ඇල්ලුවා කියලා. පස්සේ ඒකට අධිකරණයට නඩුව ගියාම ඇය ඇවිල්ලා දන ගහලා කිව්වා මේක මම ඉල්ලාස් කරගන්නවා කියලා. පොඩ්ඩක් හිතන්න. හිටපු අග්‍රමිනිස්කාරවරයා කවුද? මොහාන් පීරිස්. මිලියන 536ක් 546 මිලියන්ස් මේ ඩොක්කියාඩ් සමාගමත් එක්ක එකතු වෙලා රේගු නඩුවක් හොරෙන් අධ්‍යක්ෂක ජනරාල්වරියට හොරෙන් ඒ නීතිය ඒ නඩුව යට ගැව්වම ඔහුට එරෙහිව ඔබ එතකොට අග්‍රමිනිස්කාරවරයා අධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨ අධිකරණයේදී ඩොක්කියාඩ් සමාගම වංචා කරපු සම්පූර්ණ බදු මුදල සහ ලක්ෂ 100ක් දඬනයක් හිටිට කිව්වා. ඔය වගේ මම නඩු 40 ගානක ලිස්ට් එකක් මට ඔබට කියන්න පුළුවන්. දැන් මේ සඳුදා මේ ලැබන සඳුදා මම ඔබට කට්ට කඩලා පෙන්නනවා. ඔබට ලංකාවේ මේ ආයතන තුන කොහොමද ඔබව අතරමං කළේ? පාර්ලිමේන්තුව, රාජ්‍ය නායකයා, අධිකරණය. එකයි තාම වැදගත් මම මේ දේශනෙට අහ සම්බන්ධ වෙන්න මම එකට විශේෂ වැඩසටහනක් දියත් කරනවා. මොකද මේ රට ගලව ගන්න බෑම නැතු. අද ඇවිල්ලා 28 වෙනිදා සැප්තැම්බර්. දැන් මේ ඉල්ලන අය සහයෝගී ඉල්ලන කට්ටියට මම කියන්නේ විශේෂයෙන්ම අපි දැනගන්න ඕනි අරගලේ එක අදියරක් තමයි අපි මේ රටේ දිශානිතිය වෙනස් කරන්න. ඒක අපිට කරන්න බැරි වුණා. එතනම ඉන්නුන් අපිව පාවා දුන්නා. ওই දමිතා වගේ ගෑනු ගිහිල්ලා අපිව පාවා දුන්නා. මේ නාගානන්ද ඉදිරිපත් වුණාම බෑ පිළිගන්න බෑ කිව්වා අපිව. අරගලේ නායකත්වයට පිළිගන්න බෑ කිව්වා. ඒතත් ගුටි කනකොට මං කිව්වා 8 වෙනිදා රෑ කිව්වා හෙට ගහනවා කියලා. ගුටිත් කෑවා. අද මේකයි මම කියන්නේ ඔබට. කරුණා කළා හරි තැන හිටගන්න. රට පෙරට තබන්න, නීතිය පෙරට තබන්න, අධිකරණය පෙරට තබන්න. ඒ තුන නැතුව මොකුත් කරන්න බෑ. ඔය කිසිම දෙයක් කරන්න බෑ. දැන් මම කියන්නේ මොකද්ද මේකට තියෙන විසඳුම? දැන් රනිල් වික්‍රමසිංහ ඔය ගිය මිනිහා දැන් ආයෙ එනවා. ඒගොල්ලන්ට එහෙම යන්න බෑ. රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා, කවුද, සිරිසේන, මහින්ද රාජපක්ෂ, සජීව ප්‍රේමදාස, ඒගොල්ලෝ කීයටවත් මේක ගලවන්න දෙන්නේ නැහැ. ඒක තමයි මෙච්චර කිව්වේ මේක කරපියව්. ජනතාව ඉදිරියේ ඔක්කොම දන ගහනවා කියලා කිව්වේ. ඒක කලේ නැහනේ. දැන් කට්ටියම කියන ආරේ කරපල්ලකො. උඹලට දෙන්නම් තුනෙන් දෙක කියලා. දැන් කට්ටියම උත්සාහ කරන්නේ ඒක කෙසේ හෝ වළක්වන්න. මොකද රටේ ජනතාව ඔබ කොච්චර කිව්වත් ඔබට බලන්න සජීව ප්‍රේමදාස හෙට තියනවා කියන රැතිම ඔක්කොම මිනිසුන්ට බත් පැකට් එකක් අරක්කු බෝතලයක් දීලා ඔය ට්‍රක් වල පිස්සු වගේ හැතිරෙන ආකාරය බලන්න. ඇයි මේ මිනිසුන්ට දොස් කියන්න එපා? මේ මිනිසුන් හොඳටම දුප්පත් කළා. ඒකට කඩාගෙන එනවා. හරි, මේ මිනිසුන් ඒකට ඒක නෝ මට මන් දන්නව රැස්වීම වලට රුපියල් 2000ක් දෙනවා හැමාල්ලාට. ඒවට මේ මිනිසුන් පත් කළා තියෙන්නේ. ඉතින් හිතන්නේ පාලේසියෙන් තෝරන් දෙකෙන් ගන්න පුළුවන් කියලා. ඒක ලේසි නෑ ගන්න. ඒ කට්ටිය ඔය කට්ටිය නැගිට්ටම ඔබ දකින්නවා මෙච්චර මේ රට විනාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ කිව්ව රාජපක්ෂ පවුල මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කළා කියලා තීන්දුවක් දීලා තියෙද්දි මිලියන් ගණන් ගත්තේ නැද්ද? එයා ගත්තේ නැද්ද? 100ට 3ක් ගත්තේ නැද්ද? ඇයි ඒ? ඇයි ඒ? අපිව අහිංසක දුප්පත් මිනිස්සුන්ට කන්න වේලක් කන්න නැති තරමට හොඳටම දුප්පත් කළා. එන්නකොට දණින් වැටෙන තත්ත්වපත් කරු රට. නැත්තම් එයාට 100ට 3ක් ගන්න බෑ. මම ඒක තමයි යාව ඡන්දේදී කපලම දැම්මේ නම අන්නේ එකයි. ඇයි සජීව ප්‍රේමදාසට 42ක් ගන්න පුළුවන්? 32ක්ද කොහොම ගන්න පුළුවන් වුණේ? ඇයි? හේතුව ඒකම තමයි. දැන් මේ මුහුණ දිලා තියෙන බරපතල අභියෝගයක්. කළ යුතු දේ මම අද කියනවා. වහාම අද මං කිව්ව 28 ජන සම්මත ජනරජ ව්‍යවස්ථාව. හෝ ඊට වඩා හොඳ එකක්. ඒක පස්සට යන්න බෑ.
එක පස්සට යන්න බෑ එක. කොහෙත්ම විනිවිද පදනම එකට එකඟ නෑ. ඊට වැඩිය හෝ එක. මාලිමාව වහාම ඉදිරිපත් කරන්න ඕනි ජනතාවට දැන්. වහාම ඉදිරිපත් ඡන්දෙන් පස්සේ කරන ඒවා අපි පිළිගන්නේ. ඡන්දෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ගෙනාවනේ සෞභාග්‍ය දැක්ම කියලා. එයා කිව්වේ මොනවද? අධිකරණය සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා. නීතිය ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම ස්ථාපිත කරනවා. ડોක්ටරින් ඔෆ් සෙපරේෂන් ඔෆ් පවර් ආයතන අතර බලතුලනේ තහවුරු කරනවා. ප්‍රසම්පාදන කොමිසම සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා. يعني ඒවට තමන්ගේ රාජකාරිය කරන්න. විනය කියන කද විගණ කාධිපතිවරයා සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා. නීතිය ආධිපත්‍ය බලතල බෙදීමේ સિદ્ધාන්තය අධිකරණ ස්වාධීනත්වය ජනතාවගේ මූලික අයිතිවාසිකම් රාජ්‍ය නායකයා පවා නීතියට යටත් කරනවා කිව්වා. ඇවිල්ලා මොනවද කළේ? ඇවිල්ලා ඊටදී හාත්පසින් වෙනස් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළා. කවුද යව උසාවියේ ඩිෆෙන්ඩ් කළේ? දප්පුල ලිවෙරා නීතිපති. එතනින් ඉවර වුණාද? නීතිපති තමන් සමගේ නඩුවට ඉදිරිපත් වෙච්ච රජයේ නීතිඥයෝ සොලිසිටර් ඇඩිෂනල් සොලිසිටර් ජෙනරල් ඒ නාන්ති කාරියා ගෝඨාභයට මේ කට්ටිය ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන්න කියලා. ඒතර කෝ ස්වාධීන අධිකරණය. දණින් වැටිච්ච මිනිස්සු ජනාධිපතිවරයා හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරපුවාම ජනතාවගේ අධිකරණ බලය කොහෙද යන්නේ? ඒක තමයි මම කිව්වේ. අනුරු කුමාර දිසානායකට මේ කිසි කෙනෙක් කෙලින් අධිකරණයේ සේවයේ අධිකරණ සේවයට පමණක් සීමා කළා. යෝජිත ජන සමිත ජනරජ ව්‍යවස්ථාව කරන්නේ ඒකයි. මහේත්‍රාත් දිස්ත්‍රික් අධිකරණය මහා අධිකරණය අභියාචන අධිකරණය ශ්‍රේෂ්ඨ අධිකරණයට යනවා මිස අත්තරින් පතර පැනලා එන්න බෑ. පෞද්ගලික සේවයේ ඉඳලා කෙලින්ම ගිය මිනිසු කරපු දේවල් ඔබ දන්නව ඇති අහලා ඇති. එමය තිටියා ඔය ප්‍රියන්ත ජයවර්ධන හැම පෞද්ගලික නීතිඥයෝ ගියේ ශ්‍රේෂ්ඨ අධිකරණයට. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ යන්නේක තියෙන භයානකකම ඇවිල්ලා කොන්ද කඩලා තියෙන්නේ. ඒ කොන්ද කඩලා තියෙන ඔවුන්ගේ දැන්වත් මම අපේක්ෂා කරන නීතිපති දෙපාර්තමේන්තුවට කොන්ද කෙලින් තියන උදාහරණේ හොඳම උදාහරණයක්. අර ලිට්‍රෝ කේස් එකේ දන්නව හත් දෙනෙක් මැරුණා. 800 ගණක ගෙවල් ගිනි ගත්තා. නීතිපති උපරිම උත්සාහ කළේ ඒක නවත්තන්න. දන්නව හතරම උතුරේ ජනතාව මේ පැත්තේ මේ කොහෙද කල්පිටියේ ඉඳලා ඒ පැත්තේ මන්නාරම යාපනයේ මෙහෙ මුලතිව් බැටිකොලෝ එනකම් පැත්ත රැට දවස් 7ට දවස් 3ක් ඇවිල්ලා ඉන්දිය දීවරයල බොටම් ට්‍රෝලින් කොළඹට අපේ මූද නන්නත්තාර විනාශ කරනවා. දීවර පවුල් ලක්ෂ 3ක් ආගිය අතක් නැහැ. නීතිපති කාවිනුවෙන්ද පෙනී හිටියේ මේ පල්ලුරු වෙනුවෙන්. හිතන් කොහෙද අපි යන්නේ? ඒකෙන්ද මම කියනවම නැවත වතාවක් ජන සම්මත ජනරජ ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම හොයිට වැඩිය හොඳ එකක් කිව්වේ ඒකයි. කිසිම ආකාරයකට කියන්නේ නියාමනය කිරීමක් තියෙන්න ඕනේ. නීතිඥ වෘත්තිය නියාමනය අත්‍යවශ්‍යයි. ඒක නීතිපති දෙපාර්තමේන්තුවටත් අදාළ වෙන්න ඕනේ. දැන් තියෙන්නේ කොහමද? දැන් මේ නාගනන්දට චෝදනා පත්‍රයක් හදන්නේ කවුද? නීතිපති. දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ කෙනෙකුට චෝදනා පත්‍රයක් හදන්නේ කවුද? කවුරුත් නැහැ. දැන් ඔබට තේරෙනවද ඒ අඩුපාඩුව? දැන් ඔබට මම කිව්වා මොහාන් පීරිස් රියුගු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ නියෝගයට පටහැනිව ගිහිල්ලා 506ක් මේ 536ක් කායද මේ ඩොක්යාඩ් කම්පැනි එකේ නඩුව යට ගහලා ඒ කරපු වංචාව අධිකරණ නියෝගයකින් තමයි අන්තිමට ඒක සමනය කළේ. නීතිපති විරුද්ධව කවුද චාර්ජ් ෂීට් එකක් දෙන්නේ? මොකෙක්වත් නැහැ. ප්‍රතිරණ මෙන්න බරපතල වැරද්දක් තියෙනවා කියලා කියවන්න ජන සම්මත ජනරජ ව්‍යවස්ථාව නීතිපති දෙපාර්තමේන්තුවත් නියාමනයේ යටත් අධිකරණයට එරෙහිව නීතිඥයෙකුට එරෙහිව චෝදනා පත්‍රයක් හදන්න පුළුවන් එක නියාමන අධිකාරියකට පමණයි. කාට හරි නීතිඥයෙකුට එරෙහිව චෝදනාවක් තියෙනවා නම් විනිශ්චයකාරවරයෙකුට පුළුවන් ඒක එතනට යොමු කරන්න. ඒගොල්ලන්ට ඒකත් සම්බන්ධව තීන්දු ගන්න බෑ. ඒ අධිකාරියේ වැඩක් ඒක. දැන් මෙතන දූෂිත නම් නීතිපති යම් අධිකරණයේ විනිශ්චයකාරවරයෙකුට ජූත දූෂණ චෝදනා තියෙනවා නම් ඔහු මේ නඩුවත් අහනවා. එතකොට කෝ ඔඩි ආල්ටරම් පාටේම් ඒ කියන්නේ පාර්ශ්වයකට තියෙන දෙපාර්ශ්වයට සමන් දෙන්න ඕන ඒක නෑ. ඇයි? එයාම චෝදනා ලැබපු කෙනෙක්. තමන්ට එරෙහිව නඩුවක් තියෙනව කෙනෙකුට නඩුවක් අහන්න පුළුවන්ද? ඒකත් බෑ. එතකොට ස්වභාවික නීතියේ මූලධර්ම ඔක්කොම උල්ලංඝනය කරලා. මේ කියන දේ සාමාන්‍ය පුරවැසියන්ට තේරෙන්නේ නෑ කියන එක මම හොඳටම දන්නවා. නමුත්
මේක අහනවා බුද්ධිමත් අය අහනවා. ඒකද මම ඔබට කියන මේකයි විය යුතු දේ මේ මොහොතේ. වහාම මාලිමාව කරන්න ඕන දේ තමයි තවත් රටේ ජනතාව නවත්තන්න නැතුව. මේ නාගන්න දෙක සම්පූර්ණ සහයෝගයේ 100%ක් තියෙනවා. හැබැයි මාලිමාවෙන් ඡන්දෙල්ලන්න අපි එන්නේ නැහැ. මොකද බැරි හේතුව මම ඔබට කිව්වා. ඔවුන් බරපතල වැරදි කළා. ඒවට සමාව දෙන්න බෑ. ඒ කියන්නේ ඔබට මම කිව්වා ඡන්දෙ කල් දාන වෙලාවට රනිල් වික්‍රමසිංහත් එක්ක සජීව ප්‍රේමදාසලත් එක්ක ඒකට සමාව දෙන්න බෑ. ඒක ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕන ජනතාවගෙන්. ඒවට සමාව දෙන්න බෑ. ඒ වගේම ඔය දැන් ඒ පර්මිට් වංචාව මම ඔබට කිව්වේ මේකයි. මෙතන මිලියන 7000 අනිත් අය එක්කෙනෙක් මිලියන 33 හමාර ගානේ හොරකම් කරනකොට ජවිපේ හොරකම් කළේ ඒගොල්ලෝ එක්කෙනෙක් මිලියන 5යි මිලියන 30යි. මම යෝජනා කරනවා ටිල්බ්ලින් සිල්වට ඒ මිලියන 30 ආපහු ගෙවන්න. ලැජ්ජ වෙන්න එපා. හජිප් කියන්න පුළුවන් නම් කාටද රංජන් රාමනායකට පුළුවන් නම් ඒක පිළිගන්න. දැන් මේ අද ආපු ලියුම මම කිව්වා දැන් මහා භාණ්ඩාගාරෙම කියනවා නම් මේ මිලියන 7000 එකට දැන් විමර්ශනයක් කරනවා කියලා. මේක ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළෙත් නැහැ. පාර්ලිමේන්තුව තමයි රාජ්‍ය මූල්‍ය නියාමන අධිකාරිය. ගැසට් කළෙත් නැහැ. රටේ ජනතාවට දැනුවත් කළෙත් නැහැ. මේක බරපතල වංචාවක්. මිලියන 7000. JVP එකේ මේ මිලියන 30 ගෙවලා කිව්වනම් මම ඔක ඉවලෙක් කිව්වා. ගෙවුවනම් අර මිලියන 6970 ගෙවන්න අරගොල්ලන්ට නිකම්ම බල කරනවා. හජි ප්‍රේමදාසගේ ටීම් එක ගෙවන්න ඕන. රනිල් වික්‍රමසිංහගේ කට්ටිය ගෙවන්න ඕන. මහින්ද රාජපක්ෂේ ගෙවන්න ඕන. TN එක ගෙවන්න ඕන. මුස්ලිම් කොංග්‍රස් එක ගෙවන්න ඕන. ඒක තමයි නීති ආධිපත්‍යය. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. මිනිස්සු අතරින් වැරදි වෙනවා. වැරද්ද පිළිගන්න ඕන. අපි නීතිය දැනගෙන හිටියේ නැහැ. මම ඔබට කිව්වා ඒ කාලේ කවුද UB වනිනායක මහත්මයාට කිව්වා ලෝක බැංකුවට ගියාම එයාට දීපු වාහනේ ඇඟට ගැව්වම නිසා ගෙනල්ලා ඒක විකුණලා මහ භාණ්ඩාගාරයට බැර කරා. මම යෝජනා කරන්නේ මේ අවස්ථාවේදී මාලිමාවට බය නැතුව ලැජ්ජ නැතුව කියන්නේ අපි අතින් එහෙම වැරද්දක් වුණා. අපිත් මිලියන 30ක් ගත්තා. ඒක අපි දැනගෙන හිටියේ නැහැ. අපි නීතිය දැනගෙන හිටියේ නැහැ. දැන් මම ඔබට කිව්වනේ ඒ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආවන් පස්සේ ඒක නාගානන්ද මැදිහත් වෙලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ රනිල් වික්‍රමසිංහට විධායක ජනාධිපති බලතල ගේන්න කවුද ඒක හැදුවේ ජයම්පති වික්‍රමරත්න. ඒක නීති විරෝධී. ඒක ජනතාවගෙන් අවසරයක් අරගෙන නැතුව කරන්න බෑ. ඒක අධිකරණයට මැදිහත් වෙලා ඉතින් ඒක අල්ලලා කෙලින්ම ඒක ඉවත දැම්ම ඒක කරන්න බෑ. ඉතින් වැරදි දේ බය නැතුව පිළිගන්න. ලැජ්ජ වෙන්න එපා. ඒක තමයි මිනිහෙකුගේ අවශ්‍ය කියන සුජූච කියන ගුණය. ඒකයි අර නපුරෝ පරණි කුබ්බේත කිව්වේ. ඒකයි නපුරෝ පරණි කුබ්බේත කියන්නේ මොකද? හොරකම තක්කඩිකම වංචාව කරන්නේ. අපිට බැරි යන්නේ ඒකයි. විනිවිද පදනමට යන්න බැරි ඒකයි. ප්‍රතිපත්ති ගරුක නිසා තමයි සජීව ප්‍රේමදාස ළඟටවත් සජීව එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ ළඟටවත් වෙන තව ඔය ඉන්න පුහුට්ටුව ළඟටවත් මාලිමාවවත් පිළිගන්න බැරි ඔවුන්නේ වැරදි කරපු නිසා. එකින් අපිට එළියේ ඉඳලා මේක කරන්න වෙලා තියෙනවා. ඒ අතර අපිට පක්ෂ ලියාපදිංචි දෙන්නෙත් නැහැ. එතනත් අල්ලගෙන ඉන්නවා. අපේව එළියට ආවොත් එම ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. මම ඒකයි කිව්වේ සමහරට ලබන ජනාධිපති මැතිවරණය වෙනකොටත් ඔය විදිහටම තියේ. මේ යන විදිහට ගියොත් නම් මාලිමාවට 3-2 ගන්න බෑ. කිව්වනේ අපිට කෝටියක් ගන්න පුළුවන් කියලා. පුළුවන් වුණාද? බෑ. මේ නාගනන්දික සහයෝගය ගන්න නම් ඒ යෝජිත ජනසම්පත ජනරජ ව්‍යවස්ථාව හෝ ඊට වැඩි එකක් වහාම ඒක ලොකු වෙනසක් නැහැ. දැන් ඒකේ ඉන්නේ മന്ത്രിවරු 60යි. ඒක ඔබ යෝජනා කරනවා 60 නැතුව 160 හරි මට ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමේ ප්‍රශ්නේ. ඒක තියෙන අපි තියෙන ග්‍රුම් නෝම් කියලා. ග්‍රුම් නෝම් කියන්නේ ඒකේ තියෙන ආකෘතිය වෙනස් කරන්න බෑ. ඒ ආකෘතිය වෙනස් කරන්න බෑ. ජනතා පරමාධිපත්‍ය බලයට අත්ක තියන්න බෑ. අධිකරණයට අත්ක තියන්න බෑ. ඒ විදිහට තමයි රටේ දිශානීති වෙනස් වෙන්න ඕන. මේ ලංකාවේ නාගානන්ද හිටියත් එකයි නැතත් එකයි. ඒක මට අදාළ නැහැ. හැබැයි ප්‍රතිපත්ති ගරුක දේශපාලනය එක දශමයක් වෙනසන්නේ. මම නැවත යෝජනා කරනවා ටිල්වින් සිල්වට බය නැතුව රටට කියන්න අපි අති මෙහෙම වැරද්දක් වුණා. අපි දැනගෙන හිටියේ නැහැ. අපි ඕන්න 30 මිලියන අපි ගෙව්වා. උඹ අපි 6 දෙනාම ගත්තේ 30 මිලියන. උඹලා 1 මිලියන 33 මාර හොරකම් කරලා තියෙනවා. ගෙවපියව. ගෙවපියව. අපි ආවේ රට හදන්න. අපේ වැරදි අපි පිළිගත්තා. උඹලා මිලියන 6970ක් හොරකම් කරලා තියෙනවා. අපි 6 දෙනාම ගත ගන්නට වැඩි උඹලා 1 හොරකම් කරලා තියෙනවා. වහාම මේක ගෙවපියව කියලා බය නැතුව කතා කරන්න කියලා මම ටිල්වින් සිලට යෝජනා කරනවා. මිලියන 30ක් කියන්නේ ලොකු ගාණක් නෙවෙයි. එතකොට අපිට පුළුවන් සමගි ජන බලවේගයේ
එතනින් ගියාම එක්සත් ජාතික පක්ෂය පොහොට්ටුව නන්නත්තාවයි. යනේන මන්නේ. ඔය කතා කරපු කවුද හර්ෂද තිල්ලා? එරාන් වික්‍රමරත්නට ඔළුව මඩේ හංග ගන්න වෙනවා. ඒ දෙන්න තමයි කිව්වේ රංජන් රාමනායකට උඹ ගෙවන්න එපා ගෙව්වොත් අපි ඔක්කොම අමාරුයි කියලා. අපිට තේරුණා. ඒ දෙන්න තමයි කිව්වේ රංජන් රාමනායකට උඹ ගෙවන්න එපා ගෙව්වොත් අපි. මොකද රංජන් රාමනායක රෝමනාව තිබුණා එයාගේ නම ක්ලියර් කරගන්න මේ කුණු ගොඩෙන්. එයා දැනගෙන මේ ඒකට ඒක ගත්තේ. ඒකයි කියන්නේ මම මේගොල්ලන්ටත් කියන්න පුළුවන් අපි දැනගෙන හිටියේ නෑ මේක ටේබල් කළෙත් නෑ පාර්ලිමේන්තුවේ. මේක නීතියට පටහැනි මුල්ල ඉඳලම නීති රෝධී. ඒක අපි දැනගෙන හිටියේ නෑ. පර්මිට් එක දීපු ඉඳ අපි ගෙනාවා. නමුත් අපි දැන් දන්නවා මේක සම්පූර්ණම නීති රෝධී. මේ දිනේ ලියුමේ 2024 සැප්තැම්බර් මාසේ 26. අපිට පේනවා මේ දින 2024 සැප්තැම්බර් මාසේ 26 මේ ලියුම අද ආවේ මහා භාගණ්ඩාකාරයෙන් කියන රජයේ මූල්‍ය නියාමන අධිකාරිය කියන මේ වංචාව 224 දෙනෙක් මිලියන 7000 කරකම් කරලා තියෙනවා. මොකද ඒ තත්ත්වෙට නීති අධිපති බිඳ වැටෙන හොඳම වැඩේ එක ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. සම්පූර්ණ සහයෝගය ලැබේ නාගානන්දගේ. එතකොට විනිවිද පදනම එකයි කිව්වේ කුණු කඳුලක් නෝ ගන්න නැති සංවිධානයක් කියලා. මට බැනලා වැඩක් නැහැ. කවදාකවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ලංකාවේ හිටියත් එකයි නැත්තත් එකයි. ඔබ වෙනස් වෙන්න රට පෙරට තබන්න, නීතිය පෙරට තබන්න, අධිකරණය පෙරට තබන්න ඔබ හැදෙන්න ඕන. අපි පුද්ගලයෝ පස්සේ තවදුරටත් යන්නේ. අපි පෙනෙහිටින්නේ නිර්ව්‍යාජත්වය, අවංකත්වය. කියන්නේ මම වචන හතරක් කියනවා. ඔනෙස්ටි, ඉන්ටග්‍රිටි, ලොයලිටි, ක්‍රෙඩිබිලිටි. අච්චල අවංකත්වය, නීතිගරුකත්වය හා මහජන විශ්වාසය ගරු කිරීම. ඕක නැතුව හදන්න බෑ රටක්. ඒක තමයි අර වෙල්ගම කිව්වේ. අපි පල් හොරු, අපි පිළිගම්, අපි මේ රට කෑවා. අන්තිම වචන නැවත වතාවක් කියන මම යෝජනා කරනවා. වහාම වහා යෝජිත ජන සම්මත ජන රජ ව්‍යවස්ථාව හෝ ඊට වැඩිය හොඳ එකක්, විශේෂයෙන් මේ මොහොත වෙනකොට පුළුවන් රෝම් සැටියුට් එක කෙලිම අස්සම් කරලා රටේ අපරාධ වෙන එක සම්පූර්ණයෙන්ම වළක්වලා. මම නැවත කියනවා, මම අද දැම්ම කෙලි ෆ්‍රේසර්ගේ එයාගේ අග්‍රවිශකාරවරයාට යවපු නෝට් එක පිටු තුනක් තිබුණා. අධිකරණය හැතිරිච්ච ආකාරයේ ඔක්කොම කතා කළා අය. දැන් ඇයගේකට අද බ්‍රිතාන්‍යයනුත් කතා කළා. දැන් මගෙන් ඉල්ලගත්තා ඔක්කොම දැන් හරිනිතයි කාටද අනුරු දිසානායකටයි එක ගත්තා. ඇයට මම කිව්වා දැන් අදට සතියක් ගියා. දෙයියනේ මේ ළමයා අවුරුදු දෙකක් දැන් හැංගිලා ඉන්නවා. ප්ලීස් ඩු ඉට්. ෂී ඉස් සෆරින්. ෂී ඉස් සබ්ජෙක්ට් ටු ඉන්හියුමන් ඇන්ඩ් ඩිග්‍රේඩින් ට්‍රීට්මන්ට් ෆෝ ටේකින් පාර්ට් ඉන් අරගලය. ඇයි හැව් ටු ඇඩ්‍රස් යූ ඉන් ඉංග්ලිෂ් ෆෝර් අ ෆ්‍යූ බිට් ලිටල් බිට් බිකෝස් ෂී ඕල්සෝ මස් අන්ඩර්ස්ටෑන්ඩ් වට් ඇයි සේ. She had done nothing wrong. She did her utmost best for you to defend your human rights, to defend the sovereignty of the people. Therefore, it is our duty to pay our respect and do our utmost best to defend her and to get her and to free her from this custody. Right now, she is in the Monatine Danata Yakohidi inne. Nivasa Adasi inne. Then, Eka Api Ayavani Dhas Kalla. ඇයව බ්‍රිතාන්‍යයට යැවීමේ සම්පූර්ණ වගකීම තියෙනවා මේ රැස් සෑම පුරවැසිය උඩම. ඒක අපි කරමු. නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.